තෙරුවන් සරණයි දේපිහිටයි ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝ රත්නයන් අවසරයි ඒ වගේම සියලුම ගෞරවනීය අනිකුත් ආගමික පූජකතුමන්ලාගෙන් අවසරයි ආදරණීය හිතවත් දෙමව්පියනි දරුවනි හිතවතුනි මිත්‍රවරුනි වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් දින 14ක් ඇතුළත ඔබව අමතන තුන්වන අවස්ථාව අද මම පළමුවෙන්ම ගරු මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කිරීමෙන් පසුව ඔක්තෝබර් 28 වෙනිදා ඔබට මගේ අදහස් ඉදිරිපත් කළා ඒ වගේම නොවැම්බර් 5 වෙනිදා දෙවනුව බත්තරමුල්ලේ පැවති ජනහමුවේදී දෙවන අවස්ථාවට දේශපාලන අදහස් මම ඔබට ප්‍රකාශ කළා. අද තුන්වන අවස්ථාව මෙහි තිබෙන වැදගත්කම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව මා විසින් ඔබ අමතන අවස්ථාව වීමයි. විශේෂයෙන්ම මා මුලින්ම ඔබට සඳහන් කරන්නට ඕනෑ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හේතු කරුණු ඉතාමත් සැකවින් වගේම කෙටියෙන් අපේ රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආරම්භ වූයේ රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ අවසන් කරමින් පළවෙනි පාර්ලිමේන්තුව 1947දී එදා සිට අද දක්වා මහා මැතිවරණ පවත්වමින් ආණ්ඩුව වෙනස් වෙමින් නව රජයන් බලයට පත්වමින් අපේ රටේ රාජ්‍ය පාලනය සිදු වී තිබෙනවා විශේෂයෙන්ම වර්තමාන පාර්ලිමේන්තුවේ තත්වය පසුගිය සතිය වෙනකොට දේශපාලන වශයෙන් වගේම සමාජමය වශයෙන් විනයගරුක වශයෙන් සහ සදාචාරාත්මක සීලාචාර සමාජයක් ගොඩනැගීමේ ඒ උතුම් කාර්ය උරුම වී තිබෙන රටේ උතුම්ම ස්ථානය ඉහළම ස්ථානය ජනතා පරමාධිපත්‍ය පැහැදිලි වෙන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වටිනාකම් රුපියල් මිලියන 100 සිට 150 දක්වාත් ඒ වගේම ඇතැම් විට සමහර මන්ත්‍රීවරුන් මිලියන 500 දක්වාත් මිල නියම කර පෙන්වන්න පටන් ගත්තා. අපේ රටේ පාර්ලිමේන්තුව තුළ ඇති වූ දේශපාලන අර්බුද සහ වෙනස් වීම වලදී ඒ පිළිබඳව අපිට අත්දැකීම් තිබෙනවා. අපේ මතකයේ තිබෙනවා 1964දී ලේක් හවුස් පනතට විරුද්ධව එදා පාර්ලිමේන්තුවේ ඇති වූ පරිවර්තනයක්. ඒ තුළ ආණ්ඩු වෙනසක්. නමුත් 47 සිට අද දක්වා කාලයේ ගත විට විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව තරම් දූෂිත වූ තත්වයක් අපට දැන ගැනීමට වාර්තා වන්නේ නැහැ 2015 සිට ඇති වූ මහ බැංකු මංකොල්ලය ඉන් පසු ඇති වූ විවිධ දූෂණ අක්‍රමිතාවලට මැති ඇමතුරුන්ගේ සම්බන්ධතාවය මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වශයෙන් පත්කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා ඇති වූ දේශපාලන උණුසුම් සහගත තත්වයේදී මන්ත්‍රීවරුන්ගේ වටිනාකම් මා පෙරකී පරිදි මිල නියම කරන්නට ඒ අය විසින් කෙරුණු ලබනවා. එය ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. ඔබේ ගෞරවනීය ඡන්දය ලබාගෙන පාර්ලිමේන්තුවට පැමිණෙන මේ නියෝජිතයින් තමාගේ වටිනාකම් වලට වාණිජ්‍ය වටිනාකමක් මිලක් නියම කිරීම මොනතරම් දේශපාලන වශයෙන් ඛේදජනකද අවාසනාවන්තද යන්න ඔබ සෑම කෙනෙක්ම පිළිගන්නා වූ දෙයක්. ඒ තුළ ප්‍රධාන වශයෙන්ම ඇති වූ තත්ත්වය මූලික කාරණයක් වුණා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න.
දෙවෙනි කාරණේ පාර්ලිමේන්තු විසිරුව ඇහැරීමට මුල් වූයේ හිටපු කතානායක ගරු කරු ජයසූරිය මහතාගේ විශේෂයෙන්ම හැසිරීම පුදුමාකාර සහගත වුණා. ඒ ගැන මා ඉතාමත් කනගාටු වෙනවා. එතුමා මගේ ඉතාම හිතවතෙක් මිත්‍රයෙක්. අපේ රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුල පත් වූ කතානායකවරු මධ්‍යස්ථ සහ පක්ෂපාතී භාවය ඉහලින්ම පෙන්නුම් කළා මුල 1947 සිට මේ දක්වාම. එහෙත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව විශේෂයෙන්ම නොසලකමින් ඒ වගේම ජනාධිපතිවරයා සතු බලතල වලින් අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරීමේදී එය පිළි නොගන්නා ස්වභාවයක් ඇති කරමින් එතුමා විසින් කරනු ලබන ප්‍රකාශයන් සහ එතුමාගේ හැසිරීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මූලික වූ දෙවන කාරණාව කියලා මා මෙහිදී සඳහන් කරන්නට ඕනෑ. මෙහිදී මා මතක් කරන්නට ඕනෑ අපි දේශපාලන වශයෙන් තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී ඔබේ මතකය මා යොමු කරනවා 2015 ජනවාරි මාසයේ 9 වෙනිදා. 8 වෙනිදා පැවති ජනාධිපති වරණයෙන් පසුව 9 වෙනිදා පසු වෙනිදා මා ජනාධිපති ධූරයට දිවුරුම් දුන් අවස්ථාවේම ඊට මොහොතකට පසුව ගරු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට මා පත් කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩලයේ 225න් 162ක බලයක් තිබූ දීමූ ජයරත්න මහතා ඉවත් කර ගරු රනිල් වික්‍රමසිංහ මහතාට තිබුණේ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 41ක්. එහෙත් එහිදී 162ක් තිබූ දීමූ ජයරත්න මහතා මා විසින් ඉවත් කර මන්ත්‍රී ධූර 41ක බලය හිමිව තිබූ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කළ බව මා හිතන්නේ ඔබට මතක ඇති. ඒ අවස්ථාවේ අද කතා කරනු ලබන බහුතරය පිළිබඳව කතා නොකළ බව ඔබේ මතකයේ තිබෙනවා. බොහෝ විට සම්ප්‍රදාය වන්නේ ජනාධිපතිවරයාට විශ්වාසය තැබිය හැකි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ බහුතරයකගේ කැමැත්ත ගත හැකි මන්ත්‍රීවරයෙකු අගමැතිවරයා වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන එකඟතාවයන් අනුව පත් කිරීමයි. එසේ පත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ ඒ සඳහා බහුතරය ලබා ගැනීම සඳහා ඔහු තිබෙන ස්ථාවර නියෝග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නීති රීති යටතේ කටයුතු කරනු ලබනවා. එහෙත් අගමැතිවරයෙක් පත්කර පාර්ලිමේන්තුවට යන පළමු දිනේදී කිසියම් ආකාරයක ඔහු කෙරෙහි විශ්වාසය තිබේද යන්න බහුතරයේ විමසීමේ ඡන්ද විමසීමක් කිසි දවසක අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ සිදු වී නැහැ. ඒ වගේම ස්ථාවර නියෝග තුල එවන්නක් කියවෙන්නෙත් නැහැ. නමුත් පාර්ලිමේන්තුවේ ඒ තිබූ සම්ප්‍රදායන් කඩ කරමින් ගරු කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරනු ලබන නිවේදන අංක 2 යටතේ එතුමා නිකුත් කළ පළවෙනි නිවේදනයේ සඳහන් වුණා මහින්ද රාජපක්ෂ මහතා පිළිගනිමින් අගමැතිවරයාට තිබෙන අයිතිවාසිකම් සහ වරප්‍රසාද පාර්ලිමේන්තුවේ හිමි කරන බව. ඒ කියන්නේ විශේෂයෙන්ම අගමැතිවරයාට අයත් පාර්ලිමේන්තුවේ ආසනය, ඒ වගේම පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය. එය පළමු ප්‍රවෘත්ති නිවේදනයේ තිබුණත් ඊට දින කීපයකට පසු නිකුත් කළ දෙවැනි ප්‍රවෘත්ති නිවේදනය ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ ප්‍රවෘත්ති නිවේදනයක් බවට පත් වුණා. එහි එතුමා කියා සිටියා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පිළිගන්නා බව. මේ තත්ත්වයන් විශේෂයෙන්ම සැලකිල්ලට ගැනීමේදී ඒ ඇති වූ විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ තත්ත්වය සඳහා මා දැඩි ලෙස අවධානය යොමු කළා. ඒ වගේම දෙපාර්ශවයේම ඇතැම්
මැතිඇමතුරුන්ගේ ප්‍රකාශ නිකුත් වුණා මාධ්‍ය තුල විවිධ සාකච්ඡා තුල 14 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී විශාල ගැටුමක් ඇතිවන බවත් ඇතැම් විට කීප දෙනෙකුගේ මරණය පවා සිදුවිය හැකි බවත් ඇතැම් මන්ත්‍රීවරු ප්‍රකාශ කළා. එසේ එම සිද්ධිය සිදුවීමට මා ඉඩහැරියා නම් 14 වෙනිදා පාර්ලිමේන්තුව රැස් කර විසිරුවා හරින්නේ නොමැතිව එම ගැටුම ඔබෙත් මගෙත් මේ ආදරණීය උතුම් මාතෘ භූමියේ නගරයක් ගමක් පාසා ඇතිවන ගැටුම් සහගත රටේ විශේෂයෙන්ම සිවිල් ජනතාව තුළ ගැටුම් කලබලයක් ඇතිවන බරපතල තත්ත්වයක් නිර්මාණය වන බව පෙනී ගියා. ඒ නිසායි සියල්ලටම විසඳුම වඩාත් සුදුසු වන්නේ ඒ 225 ගැටුම් සහගත තත්ත්වයක් එහි නිර්මාණය වෙමින් රට පුරා විශාල ගැටුම් සහගත සාමය කඩවන තත්ත්වයකට රට පත්වීමට ඉඩහැරීම නොව මගේ වගකීම සහ යුතුකම වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය උසස් ලෙස ගුරුකොට සලකමින් නිදහස් සාධාරණ යුක්ති සහගත මැතිවරණයක් සඳහා මන්ත්‍රීවරු තෝරාපත් කර ගැනීමටත් මේ තිබෙන තත්ත්වයන් විසඳා ගැනීමටත් අපේ රටේ පුරවැසියන් ඡන්ද බලය හිමි වූ ලක්ෂ 150ක් සංඛ්‍යාවට එම බලය පැවරීමයි. ඒ නිසා මන්ත්‍රීවරු අතරේ ඇති වූ දූෂිත තත්ත්වය, කථානායකතුමාගේ ක්‍රියාකලාපය, ගැටුම් සහගත තත්ත්වයන් නිර්මාණය වීම මේ සියල්ල සැලකිල්ලට ගනිමින් ඇති වූ දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා සුදුසුම ප්‍රජාතන්ත්‍රවාදී යුක්තිසහගත වූ සාධාරණ වූ තීන්දුව යුත්තේ එය පොදු ජනතාවට බාරදීම යන ඒ උතුම් ප්‍රජාතන්ත්‍රවාදී පරමාර්ථය ඉටු කරමින් තමයි මම පාර්ලිමේන්තුව විසිරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීමට විශේෂයෙන්ම තීරණය කළේ. ඒ තුළ අපි මෙහිදී තිබෙන තත්ත්වයට පැහැදිලි ස්ථිර සාර විසඳුමක් මහමැතිවරණයකින් ඇතිවන බව ප්‍රකාශ කරන්නට ඕනෑ. මෙහිදී මහමැතිවරණය පැවැත්වීමේ පූර්ණ බලධාරීන් වන්නේ මැතිවරණ කොමිසන් සභාවයි. මැතිවරණ කොමිසන් සභාවට අපි සම්පූර්ණ සහයෝගය දිය යුතු වෙනවා. මැතිවරණ නීති රීති ආරක්ෂා කරමින් විශේෂයෙන්ම රට තුළ මැතිවරණ කොමිසම විසින් ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ සහ යුක්තිසාගත මැතිවරණයක් පැවැත්වීමට ඔබ අප සෑම කෙනෙක්ම ඒ ඉහළම සහයෝගය මැතිවරණ කොමිසමට, රාජ්‍ය නිලධාරීන්ට, පොලිසියට, ආරක්ෂක කටයුතු වල යෙදෙන ත්‍රිවිධ හමුදාවට, ඒ සියල්ලටම ඒ සහයෝගය ලබා දෙමු කියන ගෞරවනීය ඉල්ලීම මා ඔබට ඉදිරිපත් කරන්නේ ඉතාමත්ම නිහතමානී ලෙසයි. නව ආණ්ඩුවක් අපි තෝරා ගනිමු. ඒ වගේම දූෂිතයින් ඉවත් කළ රාජ්‍ය පාලනය සඳහා පිරිසිදු මන්ත්‍රී මණ්ඩලයක් තෝරාපත් කර ගැනීම ගෞරවනීය ඔබට බාරයි. අප ප්‍රධාන වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ තුල ඒ ජනමතයට හිස නමමින් මහමැතිවරණයක් පැවැත්වීම කාගේත් එය ප්‍රසාදයට ලක් වූ කාරණයක් තීරණයක් විදිහටයි මා දකින්නේ. අපට තිබෙන රටේ දැවෙන ප්‍රශ්න ජීවන වියදම, සමෘද්ධිමත් ආර්ථිකයක් ඇති කිරීම, ඒ වගේම දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම, පිරිසිදු විදේශීය ආයෝජන දූෂණයෙන් තොරව ලබා ගැනීම, සජාතාර සම්පන්න සමාජයක් ගොඩනැගීම, විනයගරුක සමාජයක් ගොඩනැගීම, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, ඒ කරුණු සියල්ලටම මා හිතනවා විසඳුම වන්නේ මේ මැතිවරණය පවත්වා ඔබේ තීරණය අනුව නව ආණ්ඩුවක් පත්කර ගැනීමයි. ඒ නිසා අපි ඔබෙත් මගෙත් ආදරණීය මාතෘ භූමිය නව
මගකට අපි අරගෙන යමු. අද ජීවත් වෙන රටේ ජනතාවට වගේම හෙට උපදින දරුවන් සඳහා නව තාක්ෂණික ලෝකයේ තුල සදාචාර සම්පන්න වූ අපේ සිරිත් විරිත් සම්ප්‍රදායන් සංස්කෘතීන් ආරක්ෂා කරමින් දැනුම වඩාත් මුල් කරගත් සමාජයක් ඒ වගේම උගත් බුද්ධිමත් පිරිසක් ඒ වගේම ප්‍රබුද්ධ පරිණත රාජ්‍ය පාලකයන් පිරිසක් ඒ සඳහා ඔබට මේ ඉතාමත්ම විශිෂ්ට වූ අවස්ථාව උදා වී තිබෙනවා ඒ නිසා මේ සියලුම කටයුතු වලදී මූලික වශයෙන්ම මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දැනට කර ඇති නිවේදනය තුල ගැසට් නිවේදනයත් ඒ වගේම මැතිවරණ කොමිසම ගෙන ඇති තීන්දුව වලට අපේ සම්පූර්ණ අපි සහයෝගය ලබා දෙමු. එයිදී මැතිවරණයක නීති රීති තුල මීට පෙර ඇතැම් වෙලාවට අප දකින මැතිවරණ නීති රීති උල්ලංඝනය වෙන කරුණු අතර මුල් වෙන කාරණා එකක් දෙකක් මා ඔබට මතක් කරන්න කැමතියි. මූලික වශයෙන්ම දේශපාලන පක්ෂවල මැතිවරණ ව්‍යාපාර සඳහා අපේක්ෂකයන්ගේ මැතිවරණ ව්‍යාපාර සඳහා රාජ්‍ය දීපල අවභාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීම රජයේ වාහන පාවිච්චි කිරීම සම්පූර්ණයෙන් ඉවත් වීම පසුගිය ආණ්ඩුව තුලත් වර්තමාන භාරකාර ආණ්ඩුව තුලත් දැනට කටයුතු කරන මේ අවස්ථාවේදී ඔබ සෑම කෙනෙක්ම දන්නවා රජයේ වාහන ඒ එක් එක් අමාත්‍යාංශ වලට මන්ත්‍රීවරුන්ට පාවිච්චි කිරීමට ලබා දී තිබුණා. අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනය අනුව බලයේ තිබෙන්නේ භාරකාර ආණ්ඩුවක් විදිහට නාම යෝජනා දීම නිවේදනය කිරීමේ සිට පාර්ලිමේන්තුව රැස් කරන දක්වා කාලය තුල විශේෂයෙන්ම ඇමති මණ්ඩලය සහ අගමැති ජනාධිපති කියන මේ ඇමති මණ්ඩලයෙන් සමන්විත භාරකාර මණ්ඩලයටයි. ඒ නිසා එම ජනාධිපති අගමැති ඇමති මණ්ඩලයේ සාමාජිකයන් හැර වෙනත් කිසියම්ම කෙනෙකුට හිටපු රාජ්‍ය ඇමතිවරු හිටපු නියෝජ්‍ය ඇමතිවරු හිටපු මන්ත්‍රීවරු ඒ කිසිවෙකුට රජයේ වාහන සහ රජයේ පොදු දේපළ භාවිතා කිරීම පාවිච්චි කිරීම සම්පූර්ණයෙන්ම මැතිවරණ නීතිය යටතේ තහනම් බව ඔබ දන්නා දෙයක්. ඒ නිසා ආණ්ඩු වෙනස් වීමක් ඇති වූ මේ අවස්ථාවේ හිටපු මැති ඇමතිවරුන් භාරයේ තිබූ සියලුම රජයේ වාහන සම්පත් වහාම අදාළ අමාත්‍යංශයේ ලේකම්වරයාට භාර දෙන ලෙස ඒ මැති ඇමතිවරුන්ගෙන් මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. එසේ භාර දීම ප්‍රමාද වුවොත් මට සිදු වෙනවා පොලිසිය යොදවා නීතිය ක්‍රියාත්මක කරමින් එම වාහන ආපසු ලබා ගැනීමට පමණක් නොව එවැනි කටයුතු කරන කවුරුන් හෝ වේවා කුමන පක්ෂයක හෝ වේවා ඒ අයට විරුද්ධව ඉතාමත් තදින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් සිදු වෙනවා. ඒ නිසා රජයේ වාහන පාවිච්චි කිරීම රජයේ සම්පත් පොදු දේපළ පාවිච්චි කිරීම මේ අවස්ථාව තුළ සම්පූර්ණයෙන්ම නොකළ යුතු නීතියෙන් තහනම් දෙයක් බව ඔබට මෙහිදී මා කාරුණිකව සිහිපත් කරනවා. ඒ නිසා මේ මැතිවරණ කටයුතු කිරීම සඳහා අපි මැතිවරණ කොමිසමට රාජ්‍ය නිලධාරීන්ට පොලිසිය ත්‍රිවිධ හමුදාව ඒ සියල්ලටම අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙමු. මැතිවරණ කාල සීමාව තුළ ගැටුම් ඇති කරගන්නේ නැතුව සාමකාමීව ඉතාමත් අවබෝධයෙන් කටයුතු කරමින් ඒ සාමකාමී ප්‍රජාන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීමේ වගකීම දේශපාලන පක්ෂ නායකයින් මැති ඇමතිවරු අපේක්ෂකයින් අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් රටේ පොදු ජනතාව ඒ සෑම කෙනෙකුටම පැවරෙන්නා වූ ඉතාමත්ම පුළුල් වගකීමක් බව ඔබ මෙහිදී දන්නවා. ඒ නිසා ඒ සියල්ල සිහිපත් කරමින් මා මේ ඉදිරිපත් කළ කරුණු අනුව අපි ඔබෙත් මගෙත් උතුම් රට ඉදිරියට ගෙන යන්නට සමෘද්ධිමත් ආර්ථිකයක් ඒ වගේම නවෝදයක් ප්‍රබුද්ධ රාජ්‍යයක් ලෝකේ ශ්‍රේෂ්ඨ උතුම් රාජ්‍ය පාලනයක් සහිත
ඉතාම සදාචාර සම්පන්න සාමකාමී සමාජයක් ගුණවත් සමාජයක් සොදේශිකත්වය මුල් කරගත් වටිනාකම් ඇතුව අපේ සංස්කෘතිය අපේ දේශීයත්වය සොදේශිකවාදය මුල් කරගත් විශේෂයෙන්ම රාජ්‍ය පාලනයක් සඳහා ඔබ සියලු දෙනාගේ සහයෝගය මා කාරුණිකව ඉතාම ගෞරවෙන් ඉල්ලා සිටිනවා ධම්මෝ හවේ රක්කති ධම්මචාරේ නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචනං අවේරේනච සම්මන්ති ඒස් ධම්මෝ සනත් වෙනවා